මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා මේ චක්‍රලේඛයේ විවිධ කාරණා මතු කරමින් ආයතන සංග්‍රහයේ වගන්ති මතු කරමින් මේ චක්‍රලේඛයෙන් කියන්න උත්සාහ කරනවා සෞඛ්‍ය සේවකයන්ට එයාගේ අවසරයක් නැතුව එහෙම නැත්නම් එයා කියන අයගේ අවසරයක් නැතුව කිසිදු අදහසක් ප්‍රකාශ කරන්න බෑ කියලා ඒ වගේම මේ උත්සාහය මීට කලිනුත් අවස්ථා කීපයකදීම අරගෙන තිබ්බා විශේෂයෙන්ම මාධ්‍ය වේදී නමතපු ප්‍රධාන රැස්වීමකදී ඒ රැස්වීම අමතපු ප්‍රධානියෙක් මාධ්‍ය වේදීන්ට කියලා තිබ්බා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට එහෙම නැත්නම් ආණ්ඩුවට ඕන දේ විතරක් කියන හොරණෑවන් බවට පත්විය යුතුයි කියන තත්වයට පත්වීමක් ඒ වගේම එතනින් නැවතෙන්නේ නැතුව මේ අදහස සමාජ මාධ්‍ය තුල ගමන් කිරීම වැළැක්වීම සඳහා විශාල උත්සාහයක් විදිහට අපි දකිනවා මේක මේ ආයතන සංග්‍රහයේ තියෙන මේ වගන්ති සෞඛ්‍ය සේවකයන්ට අලුතෙන් මතක් කරලා දෙන්නට ඕනේ නැහැ මේ වගන්ති අවුරුදු ගාණක් තිස්සේ ආයතන සංග්‍රහයේ තියෙන ඒවා ඉතින් මේ වෙලාවේ නැවත වතාවක් මේක මතක් කරන්නෙම මේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට යම් තහංචියක් දමලා හැදිලියොම කියනවා අපේ රටේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ගත්තාම බිම් මට්ටමේ ඉන්න කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සිට ඉහළම ඉන්න වෛද්‍යවරයා දක්වා සියලු දෙනා තමන්ගේ කාර්යයන් අපි නොපිරිහෙලා ඉටු කරලා තියෙනවා. අද වෙනකොට කොහෙවත් ජනතාවගේ චෝදනාවක් නැහැ. ඔවුන් අඩුපාඩුවකට වැඩක් කරා. ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය දාලා පැත්තකට වුණා. එහෙම නැත්නම් ඔවුන් සේවයට ආවේ නැහැ කියලා කොහෙවත් චෝදනාවක් නැහැ. ඔවුන් තමන්ට තියෙන පහසුකම් ගැන නොසලකා, තමන් පිළිබඳව නොසලකා හැරීම් නොසලකා, තමන්ට තියෙන අතිශය සීමා සහිත දේවල් පාවිච්චි කරලා තමන්ගේ වගකීම පිළිබඳව මේ වෙනකොට සෞඛ්‍ය ලේකම්වරයාට ලිපි 100ක් විතර යවලා තියෙනවා අද වෙනකන් ඒ එක ලිපියක් ගැනවත් සාකච්ඡා කරන්න අවස්ථාවක් දීලා නැහැ ඒ කියන්නේ වටමේස සාකච්ඡාවක් ඇතුලේ අපිට අදාළ අදහස් කියලා මේ වැඩසටහන ඉස්සරහට ගෙනියලා මේ රට වසංගතයෙන් බේරගන්න අපිට තියෙන අවශ්‍යතාවයට සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉඩක් ලැබිලා නැහැ එතකොට දැන් අපිට වටමේසයක් ඇතුලේ කතා කරන්නට බැරි නම් අපේ රටේ සෞඛ්‍ය සේවකයන්ගේ ඉල්ලීම් උවමනා එපාකම් ඔවුන්ගේ උන් විඳින දුක ඔවුන්ගේ දෝමනස්සය අපිට කියන්න තැනක් නැත්තම් ඒක අපි අවසාන වශයෙන්